And now, live at 12. අයිබෝවන් වෙලාව මධ්‍යහන 12යි. මධ්‍යහන පුවත් මධ්‍යස්ථ වාර්තා කරන අංකයක live 12 සමගින් මම මදුශාන්ත සිල්වා. මම දුෂානිනා නායක්කාර. මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. කිල්ලුච්චියේදී දිවියා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට. මාතරකොළේදී වෙඩි ප්‍රහාර මැද්දේ පොලිස් නිලධාරියෙක් බේරාගත් තරුණයා. සෙවනගල මෙහෙයුම අතරතුර පැන යන අලින්ගෙන් කරදර. මෙහෙයුමෙන් තමයි මේ පැත්තේ වැඩිපුර මල්ලි ටික ආවේ. තුර්කි ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය අද. විනය නීති උල්ලංඝනය කළ දඟපන්දු යවන වැන්ඩිසි යලි දිවයිනට. කිලිනොච්චේදී පසුගියදා දෙවියෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්බල්කුලම් ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සහ උදයනගර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි. කිලිනොච්චේදී පසුගියදා අමානුෂික ආකාරයෙන් පහර දී දෙවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දිවියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරමින් සිදු කළ පරීක්ෂණයකදී අම්බල්කුලම් ප්‍රදේශයේ පදිංචි 42 වැනි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර උදේනගර ප්‍රදේශයේ පදිංචි 39 වැනි පුද්ගලයෙකුද පොලිසියට බහර වී ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් අද කිල්ලොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කැමේ සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. කොල්ලිය සඳහා පැමිණි පුද්ගලයන් 6 දෙනාගෙන් තුවාල ලැබූ 3 දෙනෙකු කරාපිටිය රෝහලේදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර තවත් අයෙකු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර තම ජීවිතය පරදුවට තබා වෙඩිවැදුණු පොලිස් නිලධාරියා ඔසවා ආරක්ෂිත ස්ථානයකට ගෙන ගිය තරුණයා ඇගීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මතර නගරයේ පිටි ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කැමට පැමිණි පුද්ගලයන් සහ පොලිසිය අතර වෙඩි හුමාරක් ඇති වුණේ පසුගිය සිකුරාදා පෙරවරුවේදී. කොල්ලේ සඳහා යතුරු පැදි වලින් 6 දිනක පැමිණ සිටි අතර කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිසියේ 3 දිනක ඇතුළු 5 දිනක තුවාල ලැබුවා. කොල්ලකරුවන් හා අභීතව සටන් කර වෙඩි ප්‍රහාරයකට ලක්ව වැටී සිටි පොලිස් නිලධාරියෙකු ඔසවා ආරක්ෂිත ස්ථානකට රැගෙන යාමට නිර්භීත තරුණයෙකු ඉදිරිපත් වුණේ මේ ආකාරයෙන්. කෙසේ වෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එසේ මරණයට පත් වුණේ සුරංග ප්‍රදීප් නැමැති මාතර ගොඩගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි දෙදරුපියෙක්. මියගිය පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරෙන් දුරේට උසස් කරනු ලැබුව අතර ඊයේ පෙරවරුවේ ඔහුගේ දේහය නිවසට රැගෙන ආවා. මේ අතර වෙඩි ප්‍රහාරයෙන් සිදු වූ තුවාලවලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කරාපිටියේ රෝහලට ඇතුළත්ව සිටියේදී කොල්ලකරුවන් 3 දිනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම කොල්ලයේ මෙහෙ වූ බවට සැක කෙරෙන තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක මෙන්ම ඔහුගේ බාලසොයුරාද මේ අතර සිටිනවා. ඊයේ පස්වරුවේ රෝහල වෙත පැමිණි ගල් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 3 දෙනාම ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. රුවන් භාණ්ඩ කොල්ලයෙන් ස්වල්ප වේලාවකට පසුව තවත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පසුව පොලිසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී ඔහු පොලිස් වෙඩිපහරින් මරණයට පත් වුණා. මෙසේ මරණයට පත් වූ 36 හැවිරිදි වේයන්ගොඩ පදිංචිකරුවෙකු වන චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කොල්ලකරුවන් පැමිණි එක් යතුරු පැදියක ලියාපදිංචි හිමිකාරණිය වූ කොස්ගොඩ තාරකගේ මවද ගිනිඅවියක් සමග පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඇය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණා. කොල්ලයට සම්බන්ධ තවත් පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඉන් එක් අයෙකු හඳුනාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර වෙඩි හුමාරුව සිදුවෙද්දී වෙඩිවැදුණු පොලිස් නිලධාරියෙකු ඔසවා ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට ඉදිරිපත් වූ නිර්භීත තරුණියාව ඇගීමට ලක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ සඳහා මෙම තරුණයාට ත්‍යාගයක් පිරිනැමීමට පොලිසිය සූදානම් සිටින අතර ඔහු පිළිබඳව තොරතුරු දැනුම් දෙන්නයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉල්ලීමක් කරනවා.
සෙවණගලින් පළවා හැරෙන අලි අවට ගම්මානවලට තර්ජනයක් ව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. උඩවලවේ සහ හම්බන්තොට වනජීවි නිලධාරීන් පසුගිය දෙදින තුල වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කළද එය අසාර්ථක වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වන අලි තර්ජනවලට ලක්වන ප්‍රධානතම දිස්ත්‍රික්ක දෙකක් වනපා. මෙම දිස්ත්‍රික්කවලින් පසුගිය කාලය තුල නිවාස සහ දේපළ හානි රැසක් මෙන්ම ජීවිත අනතුරුද වාර්තා වුණා. ගම්බදින වන අලින් පළවා හැරීමේ මෙහෙයුමක් පසුගිය දෙදින පුරා සෙවණගල ප්‍රදේශයෙන් ආරම්භ කරනු ලැබුවා. උඩවලව සහ හම්බන්තොට වනජීවි නිලධාරී කාර්යාලවලින් සිදු කළ මෙම මෙහෙයුමට කටුවනයාය නුකේයාය යන ප්‍රදේශවල ජනතාවත් සහභාගී වුණා. මෙලෙස පළවා හරින වන අලින් නිවාස රැසකටද හානි කර තිබුණේ මේ ආකාරයෙන්. වනජීවයකට කෝල් එකක් දුන්නා. නම්පස්සේ කිව්වා මේ අපි ඔන්න කොහෙද ඉන්නේ අපිට එන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ වෙලාවෙම ආයෙත් පොලිසියට දුන්නා. පොලිසියට කෝල් එකක් දීලා කිව්වා ගෙයක් හදනවා මරනවා ගොමි කොහොමවත් ඉන්න බෑ එන්නේ මේක රාජකාරියක් කරන්නේ කියලා. නම්පස්සේ අපිට එන්න වෙන්නේ නැහැ කියලා. ඒ දක්වල් ටික තමයි ඊයේ රෑ දැන් මේ පැත්තට ඇවිල්ලා මේ ගෙවල් කඩාගෙන ගෙවල් හතරක් දැන් මෙහි දෙකයි මේ පහලන්දේ කඩලා තියුණු තා ගෙවල් දෙකක්. ඔව්. ඒ අල් ටික ඊයේ රෑ මෙහෙම පැලලා අල් ටික නම කඩාගෙන ගියේ. එන අද මේ කැඩුව වගේ හෙට තව ගෙවල් ටික කඩාද කවද දැන් ඉන්නේ කිසි. අන්න ඒකයි ප්‍රශ්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ බලධාරීන් විසින් తాවකාලික විසඳුම් ලබා දීම තුලින් Taman මුහුණ පාස් සිටින වන අලි ගැටලුව අවසන් නොවන බවයි. මේ කටුවන යායේ වැලිවැව එහා කිරිබ්බන් ආරින් අලි ටික ආයි මේ පැත්තට හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ගිහපු අලි කියලා ආයි මේ පැත්තට එවලා මේ කිසිම පැලස්තර ගගා ඒ පැත්තේ ඉන්න අලි මේ පැත්තට යවනවා මේ පැත්තේ ඉන්න අලි ආයි ඊට පහුවෙන්නේ දෙයි පැත්තට යවනවා මේක මේ නොමග යවීමක් කරලා පැලස්තර ගගා මිනිස්සු කොහොම හරි එදා දවස සේෆ් කරගෙන මේක ස්ථීර විසඳුමක් මේ දේශපාලඥයෝ සෙවණගල ප්‍රදේශයේ ගම්බදින වන අලින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රක්ෂිතවලට පළවා හැරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි වනජීවි කාර්යාල නිලධාරීන් පවසන්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ප්‍රදේශ කිහිපයකම සිදුකර ඇති ගිනි තැබීම් වලින් අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක වන විනාශයක් සිදුව තිබෙනවා. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ සමාජ ක්‍රියාකාරකම් මුල් කරගනිමින් මෙම ගිනි තැබීම් සිදුකර ඇති බවයි. මේදිරිවල බදුල්ල දිස්ත්‍රික්කයට පවතින වේලි කාලගුණ තත්වයේ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම ගිනි තැබීම් වාර්තා වුණා. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදේ කුමාර මහතා පැවසුවේ ස්ථාන 20කට අධික ප්‍රදේශවලින් මෙම ගිනි තැබීම් වාර්තාව බවයි. ඊයේ දිනේද හාලියල සහ දෙමෝදර ප්‍රදේශවලද මෙලෙස ගිනි ගැනීම් දක්නට ලැබුණා. විවිධ සමාජ ක්‍රියාකාරකම් මුල් කරගෙන මෙම ගිනි තැබීම් සිදු කරන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙම ගිනි තැබීම් පාලනය කිරීම සඳහා විවිධ වැඩසටහන් හරහා දැනුවත් කර තිබුණද ඇතම් පිරිස් ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවද එම මධ්‍යස්ථානයේ පවසනවා. ගිනි තැබීම් නිසා කඳුකරේ පාංශු ඛාදනය දැඩි ලෙස සිදුවන බවත් එම තත්ත්වය නිසා වර්ෂාකාලයේදී නායාමයේ අවදානමක්ද පවතින බව පෙන්වා දෙනවා. මේ තත්ත්වය නිසා ගිනි තැබීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂ උදේ කුමාර මහතා පවසනවා. කාමරංග පළතුරක් වගේම එළවලුවක් ලෙසත් අපේ රටේ බොහෝ පිරිසක් ආහාරයට ගන්නවා. නමුත් පසුගියදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකින් කියවුනේ වකුගඩු රෝගීන්ට කාමරංග ආහාරයට ගැනීම අහිතකර බවයි. කාමරංග යනු මෙරට වැවෙන පළතුරු අතර කැල්සියම් වැඩිපුර අඩංගු පළතුරක්. සමාජ මාධ්‍ය ජාල තුල පසුගිය දිනවල මේ කාමරංග ගැන නොයෙකුත් වැරදි තොරතුරු ප්‍රචාරය වුණා. මේ සම්බන්ධයෙන් නාවින් ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිමල් කරුණසිරි මහතාගෙන් විමසීමක් කළා. ඒකා පැහැදිලිව අපිට කියන්න තියෙන්නේ කාමරංක රඹුටන් ලංකාවේ පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. පළතුරු කියන්නේ ආහාරයක් නෙවෙයි. පළතුරක් එක්තරා කාලයක ඇති වෙලා උපරිම වශයෙන් මාසයක් දෙකක් ඇතුළත සාමාන්‍යයෙන් දිනකට බොහෝ දෙනෙක් ගෙඩියකට වැඩිය ප්‍රමාණයක් ගන්නෙ නැහැ. මුල් ජාති තියෙන සහක ඉතාමත් හෘදයට හිතකරයි කියන එක තමයි සාමාන්‍යයෙන් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේදී බොහෝ අය පාවිච්චි කරන්නේ. ඒ වගේම මම හිතන්නේ කාමරංකවල ඉතිහාසයත් අවුරුදු 2000කට 3000ක් විතර ඉතිහාසයක් තියෙන පළතුරක්. ඒ පළතුර කවදා මේ මෙතෙක් කාලයක් භාවිතා කරපු කිසි කෙනෙකුට අනතුරක් වුණා කියලා වාර්තා වෙන්නේ නැහැ.
මේ කාමරංගා ගැන කතාබහ වැඩිවීම නිසාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඉන් කියවුනේ කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, විටමින් C, සෝඩියම් යන පෝෂකවලින් පොහොසත්, එවැගේම සීනි ප්‍රතිශතයේද අඩුපවයි. එම නිසා වකුගඩු රෝග නොමැති අයට කාමරංගා පළතුරක් ලෙස ආහාරයට ගැනීම කිසිම වරදක් නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. This is Live at 12. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් Live at 12 සමගින්. මොඩරත් සමාගමක් විසින් නිපද වූ පාවහන් විශේෂයක් ගැන අද උදෑසන අද දවස වැඩසටහනෙන් අපි ඔබට තොරතුරු කිව්වා. ස්වයංක්‍රීයව ස්ථානගත කළ හැකි මෙම පාවහන් විශේෂය හඳුන්වා ඇත්තේ ස්මාර්ට් ස්ලිපර්ස් ලෙසයි. ස්වයංක්‍රීයව ස්ථානගත කළ හැකි නවතම මාදිලියේ පාවහන් විශේෂයක් ප්‍රසිද්ධ මොඩරත් සමාගමක් විසින් නිපදවා තිබෙනවා. ස්වයංක්‍රීයව ධාවනය වන මොඩරත් සඳහාම සුවිශේෂී වූ ප්‍රොපයිලට් පද්ධතිය මෙම පාවහන් සඳහාද යොදාගෙන ඇති අතර ඒ පතුලේ කුඩා මෝටරයක්, සැඟවු රෝද දෙකක් සහ සංවේදක සමිකර තිබේ. ස්මාර්ට් නමින් හඳුන්වා ඇති මෙම පාවහන් සඳහා ස්වයංක්‍රීය මෝටරත තාක්ෂණයේ ඉතා සියුම් අවස්ථා යොදාගෙන තිබෙන බවයි නිෂ්පාදන සමාගම් පවසන්නේ. මෙලෙස නිෂ්පාදනය කර ඇති පාවහන් පැළඳගෙන යම් ස්ථානයකට ගොස් ඒවා ගලවා තැබීමෙන් පසු ඉඩකඩ සහිත සුමට මතුපිටක් මත ආරක්ෂිතව සහ ස්වයංක්‍රීයව ඉදිරියට මෙන්ම පිටුපසටද චලනය වෙමින් නිවරදි ලෙස ස්ථානගත වෙනවා. මෙම වර්ගයේ ස්මාර්ට් පාවහන් යුගල ගණනාවක් යම්කිසි ස්ථානයක තිබුණත් ඒ තිබෙන ස්වයංක්‍රීය කේත පද්ධතිය නිසා ඒවා එක පෙළට නිසි ලෙස ස්ථානගත වන බවයි නිෂ්පාදන සමාගම පවසන්නේ. මෙම තාක්ෂණික පාවහන් යුගල වශයෙන් යොදාගත හැකි නිසා ස්ථානගත වීම නිසි පිළිවෙලට සිදුවන්නේ රහස් කේත ක්‍රමයක් ඔස්සේ. එම නිසා එකම කේත අංකය පාවහන් සඳහා භාවිත කරනවා. ඒ අනුව මෙම පාවහන් කිසිදු අපහසුතාවයකින් තොරව, මාරු වීමකින්ද තොරව පාවහන් යුගලයේ අයිතිකරුකම නැවත පැළඳිය හැකි බවයි නිෂ්පාදන සමාගම පවසන්නේ. කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මලසිරුරක් පොලිසියට හමු වී තිබෙනවා. මෙසේ මරණයට පත්ව තිබුණේ නෝඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්. කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මලසිරුර ඊයේ පස්වරුවේ හමු වී තිබෙනවා. නෝවුඩ් පොලිස් වසමට අයත් නිව්වෙලි වතුයායට පහළින් ජලාශයේ මෙම සිරුර පාවෙමින් තිබුණා. මෙසේ මරණයට පත්ව ඇත්තේ හලුවෙල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විරසාමි මුරලිදාස් නැමැති තරුණයෙක්. ඔහුගේ සිරුර දුටු ධීවරින් පිරිසක් විසින් ඒ බව නෝවුඩ් පොලිසියට දැනුම් දී තිබෙනවා. පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන එම තරුණයා පසුගිය 19 වනදා රෝගී තත්ත්වයෙන් පෙළෙන තම පියා බැලීමට නිවසට පැමිණ තිබෙනවා. පසුව නැවත සේවයට යන බව පවසා නිවසින් පිටත්ව ගිය බවයි තරුණයාගේ ඥාතීන් නෝවුඩ් පොලිසියට ප්‍රකාශ කර තිබුණේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ හැටන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ තරුණයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි. කෙටි විරාමයක් ලබා ගන්නටයි මේ සූදානම. This is Live at 12. විදේශ පුවත් වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම. තුර්කි මහමැතිවරණය අද ආරම්භ වුණා. එරට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහමැතිවරණය අදට යෙදී තිබීම විශේෂත්වයක්. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් විදේශ පුවත්. තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අද පැවැත්වෙනවා. මෙම මැතිවරණ දෙකම ලබන වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එරට ජනාධිපති ටයිප් එඩෝවන් විසින් එම මැතිවරණ කලින් පැවැත්වීමට තීරණය කර තිබුණා. සැලකිය යුතු කාලයක සිට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඉලක්ක කර මැතිවරණ රැලි පැවැත්වුණා. එරට වේලාවෙන් අද පෙරවරු 8ට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ කෙරුණා. මෙහිදී තුර්කි ජනාධිපති ටයිප් එඩෝවන් තවත් පසු වසරකට බලය ඉල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.
ජනාධිපති එඩෝවන් ජයග්‍රහණය කළහොත් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සීමා කෙරෙනු ඇති බවටයි විචාරකින් මත පළ කරන්නේ. එලෙස ප්‍රජාතන්ත්‍රවාදය සීමා කෙරෙන නව නීති සම්මත කිරීමට ජනාධිපති එඩෝවන් සූදානමින් සිටින බවට එරට විපක්ෂයද චෝදනා නගනවා. කෙසේ වෙතත් එරට රිපබ්ලිකන් ජනතා පක්ෂයේ මධ්‍ය වාමාංශික අපේක්ෂක මොහරම් ඉන්ස්කින් ජනාධිපති ටයිප් එඩුකන් හට ප්‍රබල අභියෝගයක් එල්ලවන බවටයි පැවසෙන්නේ. 2016 වසරේදී තුර්කිය හමුදා කුමන්ත්‍රණයකින් පසු එරට තවමත් හදිසි නීතිය බලපැවැත්වෙනවා. එරට බලපැවැත්වෙන හදිසි නීතිය පැය 48ක් තුළ ඉවත් කිරීමට කටයුතු කරන බවටයි ජනාධිපති අපේක්ෂක මොහරම් ඉන්ස් පවසා ඇත්තේ. මේ අතර මෙම මැතිවරණ හේතුවෙන් එරට පුරා ආරක්ෂාවද තර කර තිබෙනවා. කෙළඹීම දෙස අවධානය යොමු කරන්නට මේ සූදානම. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වෙනි සහ අවසන් ටෙස්ට් තරගය අද අලුයම ආරම්භ වුණා. පළමු දිනයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලව අතර දින නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව්වන් කඩුලු පහක් දැවී ලකුණු 132ක් ලබා සිටියා. දිවරාත්‍රියේ ටෙස්ට් තරගයක් ලෙසින් මේ තරගය පැවැත්වෙන්නේ කොදෙව් දේශයේ බාබඩෝස්සේදී. තරගයේ කාසියවාසි දිනකට බටහිර ඉන්දියා කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනමක් පැනවීම හේතුවෙන් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවීමේ වගකීම පැවරී තිබුණේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මල්වෙතටයි. කොදෙව් පළමු ඉනිම ක්‍රෙග් බ්‍රාඩ්ෆීල්ඩ් සහ ටෙවොන් ස්මිත් ආරම්භ කළා. ස්මිත්ගේ සහ බ්‍රාඩ්ෆීල්ඩ්ගේ ඉනිම් ලකුණු දෙකකට සීමා කළේ සුරංග ලක්මල්. අනතුරුව කිරන් පවල් ලකුණු 4කට සහ ෂී හොප් ලකුණු 11කට දැවී ගියා. රොස්ටන් චේස් ලකුණු 14යි. කොදෙව් ඉනිමේ පළමු පිතිකරුවන් පස් දෙනාටම ලකුණු 53ක් වන විට ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කරන්නට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත් වුණා. බිඳ වැටිමින් තිබූ කොදෙව් ඉනිමට ජීවය ගෙන දුන් නායක ජේසන් හෝල්ඩර් සහ ෂේන් ඩවුරිජ් හයවන කඩුල්ලට නොමැදුණු ලකුණු 79ක සමනලතාවක් එක් කළා. ඩවුරිජ් නොදවි ලකුණු 60ක් සහ හෝල්ඩර් නොදවි ලකුණු 33ක් රැස් කරගෙන සිටිනවා. කෙසේ වෙතත් මේ තරගයේ අතරතුර විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර අද දිනේදී ක්‍රියාත්මක කිරීමට හැකිවනේ පන්දු අර 46යි පන්දු 3ක් පමණයි. කොදෙව්වන් දිනේ නිමාවන විට කරුණු පහක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 132ක්. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ කසුම් රාජිත අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා. මේ අතර ශ්‍රී ලංකා පාදක බඳු යවන ක්‍රීඩක ජෙෆ්‍රී වැන්ඩසි විනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම කඩකිරීම හේතුවෙන් යළි මෙරටට කෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙලෙසින් ඔහු යළි කෙන්වා ගැනීමට හේතුව ලෙස අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ දෙවන ටෙස්ට් තරගෙන් අනතුරුව ශාන්තු ලුසියාහිදී රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබුණත් ඔහු නැවති සිටි හෝටලයට යළි නොපැමිණීමයි. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය එරට පොලිසිය දැනුවත් කිරීමටද කටයුතු කර තිබෙන අතර පසුදින පෙරවරුවේදී යළි වැන්ඩසි හෝටලයට පැමිණ තිබෙනවා. ඒ සමගින් ලයිව් ඇට් 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. මම දුෂානිනා නායක්කාර. ජලි හමුවේ මුලයිවට් 7 තුළින් මම මදුෂාන්ද සිල්වා. සුබ දවසක්.